පතකට ඒහාකි රට කුමක්. අදදින මෙම විශේෂ පුවත්පත් සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂෙන් රටපුරා ඇතිවෙලා තියෙන රාජජායතන ප්‍රතිවව්වගත කිරීම එම නැත්නම් පපුච්චිලික කරණය කිරීම එමනත්තම් රාජජායතනවල කොටස් විගනීම සම්බන්ධයෙන් ඇතිවෙලා තිබ ඒ ආන්දෝල්නාත්මක තත්ත්වයත් ඒකට ප්‍රතිචාර වශයෙන් එම ආයතනවල විවිද්ධ වෘතිය සමිති ගෙනයමින් පවතින වෘතියේ සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයනුත් එවගේම රට තුළ රටේ පොදු මහජනතාව මේ පිළිබඳව දක්වොමින් තිබෙන ප්‍රතිචාර සම්බන්ධයනුත් අතුලිස්තුන් වන සේනාංකේ මතය ප්‍රකාශ කිරීමටයි. අද දෙන මෙම පොත්පත් සාකච්ඡාවට හතුලිස්තුන්ගෙන් සේනාන්කේ නායක පාලිමේන්තු මන්ත්‍රයේ චම්පික රණවක මැතිතුමත් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අපි කවුරුත් දන්නවා ජාත්‍යන්ත්‍ර මූල්්‍යය අරමුදලේ බිස්තීර්ණ ණය පහසුකම ලැබිල තියනෝ දැන් මෙයාන්්ඩුවට විශේෂයෙන් ඒ ජාත්‍යන්ත්‍ර මූල්ල අරමුදල මෙ නායපාසුකම් දීම සම්බන්ධයෙන් මේ රට අනුගමනය කළ යුතු කොන්දේසිමාලාව එමැත්තනන් ඔහුගේ උපදේශනය පිළිබඳ විවිධ අදහස් මතු වෙලා තියෙනු. තුොට ඇත්තෙන්ම ජාත්‍යන්ත්‍ර මූලාර මුදල කවර කරුණුද සඳහාන්කල්ලතියෙන් ඒ කරුණුවල්ට යටත්ව රාජ්‍ය වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් ගතහැකි පියවර මනවාද ඒ සඳහා දීල තිබෙන ප්‍රදේශන මොනවද එ වගේම අත්‍යවශ්‍ය මේ බංකොලොත් රට යළි සාමාන්‍ය තත්ත්වයට පැමිණීමේදී විශේෂයෙන් මේ නයබර විදේශ ණයබර අඩු කිරීම සඳහා අවශ්‍ය වන්න මල්්‍යෙ පහසුකම් අපි කියනවා විශේෂයෙන් මේබජ Finනක ඒ පහසුකම් ලබා ගැනීම සඳහා, ඒඟ මුදල් ලබා ගැනීම සඳහා මෙම රාජ්‍යායතන විකුණන බවකට තමයි ආණ්ඩුව පැත්තෙන් රජය පැත්තෙන් ප්‍රකාශයට පත්වෙලතියෙන්. ඉති මේ සම්බන්ධයෙන් විස්තීරණ විදිහට මේ කාර්ය සිදුුවන්නේ කොහොමද මේ තුළ මෙරටේ ජනතාවට බලපාන්න පුළුවන් ප්‍රශ්න මොනවාද එවගේම රට පැත්තෙන්. විශේෂෙන් මේ ආයතන ඒ ආකාරයෙන් පෞද්ගිලික් කරණය කිරීම හෝ එවෑ කොටස් විකිනීම තුළ ඒ ආයතන වල ඉදිරි පැවැත්ම කොය ආකාරෙන් වියහැකිද ජනතාවගේ පැත්තෙන්. ජනතාවට සේවය සැපීම පැත්තෙන් කොයි ආකාරෙන් ඒ ආයතන අලුත් පුනර්ජජීවයක් ලබාගත යුතුද කියන ප්‍රශ්නය අද පැනැගිල්ලා තියෙන. විශේෂයෙන් මෙහිදී අපි මතක් කළ යුතුයි මේ පිළිබඳ දැනටමත් ඒ ආයතනවල ෘථ සමි යම්යම් උෘත්ථය සමිති ක්‍රයාාමාර්ගෝල්ට, එලිඹිල තියනවා තවත් පෘතිය සමිති පොදුවේ පෞද්ගලි කරණය කිරීමට එරීව යම් පොදු විරෝත්තා ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කල්ල තියෙනවා. නමුත් අපි එක කිව යුතුව තියෙනවා අද අපි බංකුලො ත්‍රටක මේ. පිිබඳව වඩා ගැඹරුන් හිතල බල්ලා ගැමරින් සාකච්ඡා කල්ලා විශේෂෙන් අපි හතරිස්තුන සේනාන්කෙ හැටියට පහුගේ කාලෙ පුරාම කියපු දෙයක් තමයි මේ පිළිබඳ විශේෂන් මෙරටේ පෙදාන දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවයක් අත ඇතිකර ගැනීමේ වැදගත්කම ඒ වගේම ෘත්තිය සමති සමඟ අලුත් සමාජ සම්මුතියක් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇතිකර ගැනීමේ වැදගත්කම අපි අවධාරණය කළ වගේම අද ඒ උත්තේ සමිත වනත් මේ ප්‍රශ්නමකද ජනතාව දකිනවා සමහර රාජ්‍යායතනවලින් අවශ්‍ය කන සේභාව කාරයක්ෂම ලැබෙන්නෑ. ඒවට තියෙන දේශපාන්න බලපෑම නිසා ඒවා කාර්යක්ෂම වෙලා තියෙනවා. පාඩු ලබනෝ දැවැන්ත පාඩු ලබනෝ ඒවගේම ඒව තුළ විශාල දූෂණ වංචා සිදුවෙනෝ කියලා. ඇති මේ ප්‍රශ්නවලටත් විසුදුබක් රටේ ජනතාව පැත්තෙන් බලාපොරොත්තු වෙන. එනිසා සම්ප්‍රදායිකව විරෝධය දක්වනෝට වඩා රට තිබෙන තත්ත්වයත් විශේෂයෙන් මේ රාජායතන කාරයක්ක්ෂම කර ගැනීම සඳහා රජයේ වියධම් පාර්ශවය. ඔවම කර ගැනීම සම්බන්ධයලුත් අපි පැහැදිලි වැඩ පිළිවෙලකට යායුතුයි කියන එක අවශ්‍ය කන්නවා. තේ වගේම මේ ක්‍රියාාවලයේදී. විධ භාවයෙන් යුත්්‍ර සම්පාදන ක්‍රියාවලයක් ඇතිකර ගැනීම සියුලුම පර්ශ්වකරුවන් සමඟ ෘත්තිය සමිතිද ඇතුළුව සාකච්ඡා සම්මන්ටන තුළින් මේ පිළිබඳ පුොදු එකගතාවයක් ඇතිකර ගැනීම වැදගත්තවෙන ොද මහජනතාව කැමිති නැහැ තමන්ට ලැබෙන සේවාවන් කඩාකප්පල් වෙලා මහජනයාට තව තවත් හිරිහැර වෙනවට තව තවත් කරදර වෙනවට තායිමත් පාරවල්ලුල පෝලිංවල ලගින්න වෙනුවට හ ජනතාවක පැත්තෙෙනුත් ලොක විරෝධයක් තිීන විත්ති අපිට පේනවා. එනිසා මේ සවුලුකාරණා සම්බන්ධයෙන් ආතලිස්තුන සේනාන් කෙට අපි හිතන්නේ විශේෂයෙන් අපේ නායකතුම පහුගේ ආණ්ඩු කීපේකම රාජ්‍යායතන පාලනය කල්ල ඒවා ඉතාම කාරයක්ක්ෂුම ආයතන බවටත්ඒ පාඩු නොලබන ආයතන බවටත් ආයත්තන ගොඩනගල තියන අත්දැකීම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තින් ම ඉතන්නේ මේ අවස්ථායි මං එතුමට අවස්ථාව ලබා දෙනවා මේ පිළිබඳව සවිස්තරව අපේ හතලිස්තුන සේනාංකේ ස්ථාවරය ඔබ හම හමුවේ තැබීමට. රාජ්‍යායතන ගණනාවක් ආයතන හතක් පමණ රජයවිසින් ලයිස්තුගත කරලා තිබෙනවා. ඇතැ තවුදුරටත් පුද්ධලීකරණය කිීම පිළිබඳව තවත් ඒවා සහමුලින්ම රාජායිතයෙන් ඉවත්වීම පිළිබඳෝඒවගේ මේ ලයිස්තුවට තවත් ආයතන ඉදිරියේදී එක්වීමට නියමිට බවත් අපිට පේන්න තියෙනෝ එතකොට ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුව සහ ආශවිත මතවාදකරුවන් ප්‍රකාශ කරන්නේ රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත්ව යුතුයි කියලා මේක තමයි කියන අදහස කියන්නේ රජය හුදු න්‍යාමන අධිකාරයක් බවට, නීතිය හා සාමය පමණ කාරක්ෂා කරන සෙසු සියලුම දෑ පුද්ගලිකංශට ලබා දෙන න්‍යයාමන අධිකාරයක් බවට පත්ව යුතුයි කියන අදහස. ඒවගේම රජය පැත්තෙන් තව අදහස් දෙකක් පලවෙනවා එකක් තමයි. මූල අරමුදලේ කොන්දේසි තියනවය මේ රාජ්‍යායතන සම්බන්ධයෙන් කියන අදහසත්. ඒවගේම රට ඉදිරියට කරගෙනයාමට අවශ්‍ය කරන, විදේශ විනිමීමේ සොයා ගැනීමට මෙආයතන විකිනීමට අවශ්‍ය බව. අපි ගත්තොත් මුල්ඇරමුදලේ කතා බහ ගැන මුල ඇරමුදලේ ප්‍රකාශයේ කියලා තියෙනවා රාජ්‍යායතන පණස් දෙකක් ප්‍රධාන උපයමාර්ග රාජායතනට හඳුනාගෙන තිබෙනවා ඒවගේම තවත් රාජ්‍යායතන පොදුවගත් තම දෙදස් දෙසීයක් තියෙනවා එතකොට මේ රාජ්‍යායතන ආර්ථිකයට කරන දැඩි බලපෑම අවම කරගත යුතුයි කියන කතාව බොහොම පැහදිරියව මුූල් අඇර මුදල කියලා තියෙනවා එක අපිත් කියනවා ඒවගේම මූල් අර මුදල කියලා තියෙනවා මේ රාජ්‍යායතනවලින් මේ ප්‍රධාන රාජ්‍යායතන හතරත් ගැන එක ඇන්නේ ලංකා විදිරි බලමන්නලේ ලංකා කන්තේනීතිකර සංස්ථාව මාර්ග සංවදධන අධිකාරය හා ශ්‍රී ලංකන් ගුවන්සේවේ මෙන්න මේවයේ තියෙන මේ ශේෂපත්‍රය නයභාරයෙන් පිරිල් තියෙන මේයි ශේෂපත්‍රය ස වෙනොට පිරිසු කරගන්නේ කියලා කියලා තිය. එක මේ අපේ රටේ හැමෝගෙම ඉල්දීම. ඉළඟට කියලා තියෙනවා මේ උපායමාර්ගික වශයෙන් අතිශයෙන් වැදගත් ආයතන පනස් දෙක ඇතුළු රාජ්‍ය ආයතනවල විගණන වාර්තා නිසි කලදී වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි කිය මේරටේ හැෝගම ඉල්ලීමක් විගණ කාධිපත්තුමත් ළඟටිකව නිසි ආකාරයට මේ විගණන වාර්තා නිසි කලට ලබාදෙන් නෑ කියලා. සමහර රාජ්‍යායතනවල පාර්ලිමේන්තුට දිරිපත් කරන විගනනාආර ර්තා දසකඒකට තොළ පරණ. එනිසා මේ විගන වාර්තා පිළිබඳ තුරතුරු නැතිවීම. ඒගේ මතා ද තියට ජතන්ත්‍ර මුල්ල අර මුදල බෙල කියල තිබෙනවා. මේ උපායමාර්ක වශයෙන් වැදගත් රාජ්‍යායතන පනස්ස දෙක ඇතුළු ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීමේ දී යම් නිර්ණායක සහිත ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කළ යුතුයි කියලා. කොටිම ෘතිය මටම පිරි මෙට පත් කළ යුතු දේශපා පත්තිීම් කරන්නේ පා කියල. දැ මේ එක තතාණ්ඩුව ක්‍රාහත්ම කනවා ද විකිනීම ගැන විතර කතා කරන්නේ මේ අනි කාරණය එකක්ක තා්ඩුව ක්‍රියාත්ම කනද නැහැ. එක නිසා මේක මේ ජාතන්ද්‍ර මුූලර මුදල පිට දාලා ක්‍රියාත්මක කරන්න පුළන් දෙයන්නවේ මේක හුදු ආණ්ඩුවම අදස. ආණ්ඩුව කියන එක තර්කයක් තමයි. අනික් තර්කය තමයි. රටකරගෙන යන්න ඩොලර් නෑ එනිසා මෙ විකුණලා අඩුම තර්මින් ඩොල බිලියන තුනක්කත් ස්වාගන්න ඕනයි කියන කාරණය. ඇතරම ජාත්‍ර මුල්රමුදලේ ලියවිල්ල කියව හන් පේවා ජාතන්ත්‍ර මුල්ලර දුල ප්‍රශගන්නවා. දෙදස් විසිතුන විසිහත කාලය තුළ. ත්‍ර ූලර මුදල ොරල් බිියන තුනක පමණ මුදලක් අපිට ලබා දෙන්න නවා එක ඇත්තවසෙන්ම වෙන ද වගේ එනෙවෙයි එකත් කියන්නඩ ඕනේ ඒ මුදල අයවැ පියවා ගැනීමේ කටයුතුවලටත් පාවිච්චි කරන්න පුළුවන් මීට පෙර එහෙම ලබාදීපු මුදල් ලබා දුන්නේ අපේ සංචිත වැඩිකර ගැනීමට පමණයි රජේ වැටුප් එහ මේවයින් ගෙවන්න ඉඩකඩ ලබා දුන්නන්නේ නෑ මේ පාර විශේෂ තත්ත්වයක් ලබා දීලතියෙනවා රජයේ වැටුප පවා මේවයින් ගෙවන්න ිලියන තුනක් අපට හතරවුදර ලබෙන වගම ජාත්‍ර මුූල්ලරමද බලාපරොත්තු වෙනවා තවල් ඩොර් බිලියන තුනයිදසම හතයි පහක් විවිධ ආයතන මගින් විශේෂෙන්ම මල්ටි වැටරල් ෝගනනිසේෂන් ැට අප හඳනා ගන්නා ලෝක බැංකුව ආසයන් සංවධන බැංකුව සහ සයන වෙරතල බැංකුව කියන මේ ආකාරයේ බහු පාර්ශී ආයතන වලින් අපට ලැබයි කියලා ඊටත් පිටින් තමයි මේ බිලියන තුන බලාපොරොත්තුවෙන්න ආණඩු අප එකෙන්න්නන් ඩෝන මේක අලුද්ධයක් නෙවෙයි ඔයාද ජති ජාතික සම්පත් කියලා මොරගාන රාජපක්ෂවරුන්ගේ පොහොට්ටු පක්ෂය ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා සෙල්ලන්ඩිවා කියලා කොම්පැනියක් හැදවා රටේ ඉතාම වටිනා දේපොල විකිනීමට ඒ සඳහා තමන්ට සුවච් කීකරු වෙනත් කිසිම සුදුසුකමක් නැති රිනිිල් පෙරනැති පුද්ජලයාව පත් කලා නාගරක සංවර්ධන අධිකාරයේ ලේකම්වරයා ලෙස ඔහු මේ රටට කළ එකම කාරණය තමයි අපවිසින් ආරම්භ කළ අර සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘති අහෝසි කරනයේ දුර්ධාන්ත පියවර ජනාධිපතිවරයා වෙනුවෙන් ගැනීම ඒ හරහා ඩොර් බිලියන ටක් පමණ මේ ඊළඟ වසර තුනේදී ට එන්න තියන මග අසුරවාලා කටයුතු කිරීම පිඳහට නිර්ර නගත අධිකරණයක පියවර ගණ්ඩෝනේ සුදු කරපටි අපරාධකරුවෙක්. ඒ වගේම අසූදාහක් තරුණ තරුණයන්න තාක්ෂණ විප්ලවේට සූදානම් කිරීම සඳහා ගොඩනගපු ඒ තාක්ෂණ නගරය විශේ ා යන් සසුම් ැක්කවේ සහ ොරිියාු ආදාරතු ගොඩනග ිටිච්ච, හෝගම තාක්ෂණ නගරය නතර කිරීම. කියන මේ සාහසික අපරාධ දෙක කලා මේ සෙලන්ඩිවා හරහා සල්ලි හොයන්නාපු. සිරිනිවල් පෙරේර සහ ගොට අබේ රජ පක්ෂ. එච්චර එකළේ කිසිම දෙයක් අන්තිමට ආෝජක ආවෙත් නෑ මොන්නම දෙයක්කත් සිද්ධ වනේ නෑ ඇයි මේ රට බංකොලොත් නිසා එන්න හැම අආෝජකයම බලනවා කොහොමද තමන් ආයෝජනය කරන්න ඩොලර් අපසු ගෙනියන්න කිය අපසු ගෙනියන්න ඩොලර් නැත්තංඒගොලු ආෝජනය කරන්න ඇතිඒ ගැටලුව ඒ අර්බුදය මේ ආයතන හතරත්ව වෙන ඒ වගේම එක විශේෂත් යත්වන එක තමයි බූ දේශපාලනික වශයෙන් හිතල කවුරු හරියාවොත් මිස ව්‍යාපාර සඳහා මේවට එළඹෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඉඟෙන මේ ජාතික සම්පත් ජාතික සම්පත් කියනක. ජාතික සම්පත්වොල්ට මොකක්ද ජාතික සම්පත් පිළිබඳ කෑමොර දෙන මදැක්ක නාම රාජපක්ෂ මැස්තුමත් ක කියෙලටෙනවා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් රැකීමේ කියලා ඔහු අපි දන්න කොහොමද ඔබ ඔබේ පියාගේ ආ්ුොහොම ජාතික සම්පත් රැක්ක කියලා එමිරේට් යතනය ලබා දුන්නා එයාලංකා ආයතනය චන්ඩිකාම මෙතනනික කාලෙක් දස්ිය අනුවට එමරට් තනයට ඒ කාලය තුළ එමිරේට් ආයතනයේ සේවාව දව්වා ප්‍රශ්ස තිබුණ හැබැයි ලාබදා ආතනයක් විදිට රට බරක් නො නිදිට එක ගෙනනිච්චා ජාතික සම්පත් ලබා ගැනීමේ පරමාර්තයෙන් මේ ආයතනයේ පුද්ලික ප්‍රශ්නයක් මත එහි ප්‍රධාන විධයක ඇතක කහදාගත්ත මේ ආයතනය ශ්‍රී ලංකන් ආයතනය සතුකරගත්තා තමන් සතුකරගත්තා රජය සතුකරගත්තා හැබැ අන්තිමට උනේ මොකක්ද රාජපක්ෂ පවුල සතුකරගත්තා ඒක ප්‍රතිඵලයක් හැටියට අද ප්‍රකෝටි ගනන් ධනය මෙරට අහිංසක දුප්පත් ජනතාවට ගෙවන්ඩ වෙලා තියෙනවා. ඒවගේ ගෝටාබේ රාජපක්ෂ මෙල්තුමාත් තවත් සපාධිය අපාධයක් කළ එක තමයි දෙදස් විසිය එකේ මාර්තු මාසේ පෝර ගෙන්න්න දාහත ලක්ෂයක් ගොයි පවුල්ලොලට තිවිච්ච සල්ලිවලින් තමන්ගේම ඥාතියා නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා ඉතාම දූෂිත විදිහයට ගත්ත ගුවන්යනාවල එ ලිස් ගෙවන්න ඩොල මිරියන දෙසය හතලිහක් එයාආ්ඩුර ලබාදීම. දාාහතතා ලක්ෂයක් ගොයි පවුල්ල අනාත කරලා. එක තමයි කාබණික වගාවේ ඇත්ත කතාව. දැන්නටමත් ඩොලර් බිියනයකට අධි ප්‍රමාණයක ණයබරක් කල්ල මේ රටේ ජනතාව තිත්ත කරල තියෙන්නේ රාජපක්ෂ කරණය කරපුයේ ජාතික සම්පත. ඉලා අද විකුණණ දාාති නො හයටට් හෝටලේ කාගෙද මේක. පුද්ජලිකංශෙන් කළේ සෙලින්කෝ ආයතනය මේක පැනල සෙලිින්කෝ ආයතනය ගැන ඒ අධි අධිපතිතුමා ප්‍රකාශ කල තියන කොහම දෙේක විනාශ කළේ කියල ඒක ගත්තතා රක්ෂණ සංස්ථාව යටට. තාවක සාපති මයින්දරාජ පක්ෂකගේලේකම් ගමනි ස රත්මහත්ත න්තතුර මොකදුණ සැලිකෝයක වියදන් කරන්න ගිය සල්ලි වගේ දෙක හමාරක ගුණයක් වවිදන් කල නොදැන්හ යට්කට තාම වැඩ නිම වෙලානෑ මහත් ජාතික බරක් රක්ෂණ සංස්ථාර මුදල් කාබාසිනය කරමින් කලා ඒක තමයි ජාතික සම්පතාත්පත් කර ගැනී. ඊළඟට අපි දන්න එක්දා සටසය හැත්ත දෙකේදී තමයි මෙරටේ ගෑස් සමාගම් ඇතිකලි ඒක දෙදස් දහයේදි මෙරට ගෑස් සපයපු ශෂෙල් සමාගම රජය සතුකර ගත. ඒකටත් පාවිච්චි කළේ රක්ෂණ සස්ථාවේ මුදල් පවිච්චි කල ලිට්‍රෝ සමාගම ඇති කලා. ඒ ලිට්‍රෝ සමාගම මගින් ගෑස් බෙදන්න පටන් ගත්ත. ලිට්‍රෝ සමාගමයි රක්ෂණ සංස්ථාවයි ධනය කොල්ලකාපු හැටි කෝප වාර්තාවල තිය නවා. උදාහරණය කැට්ටිකිවොත් රක්ෂණ සංස්ථාව සතුව තිබිච්ච ඩොල මිලියන පණහක සංචිතවලට අද්ද වෙනකං ඒවට වෙච්ච දෙයක් නෑ ලංකා බැංකුවට දාපුුවට පස රක්ෂණ සංස්ථාව බංකොලොත් කළ. ඒ වගේම ලිටට්‍රෝ සමාග මහරහා වැඩිමිලට ගෑස්ගත් ඒවයේ ධනය අන්න ඩුබයි මර්ෂෙක් බැංකුව තියෙනවා මෙන්න මේ වගේ තමයි ඔය ජාතික සම්පත් කෙරුවාව කරේ නිමයින්දරජ පක්ෂ හතඇර නමරජ පක්ෂ මහත්තඇ බෝම කරුණාවෙන් ඉලනවා අනේ ඕගොල්ල නම් මේ ජාතික සපත් ගැන කතා කරන්න යන්න එපා ඕගොල්වන්ගේ ජාතික සම්පත් කියන්නේ පවුලේ දේපොල පවුලේ දේපොලහරා මේ රට කළ දේ හොඳටම ඇති හොඳටම ඇති දැන්වත් මේව ගැන කතා කරන්නතුව ඉන්න. ඉලඟෙට අපි ප්‍රකාශ කරන්න ෝනි මේ උතය සමිතිවල ඉන්න ඇතැම්ම අඇත් මේ ජාතික සම්පත් ගැන කගරන. රාජායතන පිළිබඳව අපේ රටේ උත්තිය සමති ව්‍යාපාරය අපි දන්න විසිවන් සවසේ මුල් බාගෙරී ඇතිවුණා නමුත් ගුණසිංහ මහත්මයකෙන් පස්සේක වාමාංශික ව්‍යාපාරය සතු වුණා නිසා තාම මේ වාමාංශික ව්‍යාපාය උෘත්තිය සමිතිවල හිස්වල තියෙන්නේ අර සෝවියට් මාදිලිය කවබන් මාදිලිය තමයි තාම තියෙන් ඇත්තටම ඒ මාදිලියයේ රාජ්‍යංශයන් විසින් සිදු කරනලද ේවල් ලකා ඇතුළේ ඇතැම් දේවල් ජයග්‍රහණ තියනවා නමුත් පොදේ ගත්තාම තියෙන්නේ මහත් වූ විනාශයන් වියසනය මේ ලෝකයේ රාජ්‍යන්ශය කරන්න කොහොමද කියන එක ගැන වැඩග තුදාහරණය ඇත්තියෙන්නේ සිංගප්පුූර් සිංගපූ යාලයින් කියන්නේ සිංගපූරුවටයිතයක සිගපු රජයට අයිතියක හැබැයි ලෝකේ අංක එකේ ගුවන් සමාගම මේ රාජපක්ෂ කරණය කරපු ශ්‍රී ලංකන් වගේ නෙවේ එකට මෙන්න මේ මාදිලිය මේ සිංග්පූරු මාදිලිය කොහොමද ලංකාේ ක්‍රියාත්මත් කරන්නේ කියලා අපි පෙන්නල දුන්නා දෙදස් ද දෙදස් පහලවෙදිත් ලංකා විදිරි බල මණ්ඩලේ කන්තේ ීතිකත් සංස්ථාව නාගරික සංවධන අධිකාරිය වැනි පාඩු ලබල රාජපක්ෂල විසින් විනාස කරපු ඒ ආයතන ගොඩනංවන්න ෘතිය මටම මැදිහත්වීමක් කරල අපි පෙන්ල දිල තියෙනවා සිංගප්පුූර මාදිලිය කොහොමද ලංකාව යෝදාගන්න කිය. සාඔය පරන සෝවියට් මාදිලිය කවූබන් මදිලිය දැන් තවදුරට අදාලනෑ කරුණ කරල වගන කතා කරන්න එපා රජ්‍යයතන කරවාවනම් සිංගප්පුූරු මාදිලියට තමයි ආයුක්තය එක පැත්තක එක අපි කරු. ඊළඟට රජයේ සියලු දේවල් අයින් වෙලා ්‍යාර පුද්ගලිකංශර දීලව න්‍යාමනය කරන්න ඕන කෙනෙ එක. අපි දන්නවා මේරටේ වෙච්ච දේවල්. මෙරටේ පුද්ජලි කාංශය කොච්චර වගකීමෙන් ක්‍රියා කරනවාට කියලා ඔයව නෙවෙයි. අපි දැක්කා මේ කියටයි ඒ අධිකාරය හැදිච්ච වෙලාේ හැසිරිච්ච හට. සිමෙන්ති ඒ අධකාරය ඇතිචලය හැසිරිච්ච හැටි තුංගුණයින් නගගත්ත කෝටිකන ලාබෝපෙව්වා. අනි වාරෙන්ම පුද්ජලිකංශයට ව්‍යාපාර දෙෙනවන ශක්තිමත් අතිශය ශක්තිමත් න්‍යාමන ක්‍රාවලයක් න්‍යාමන අධිකාරි ප්‍රමාණයක් ස්වාධීනව තිබිය යුතුමයි ඇැ ආන්්ුව මක කරන්න. දැන් තියෙන නයාමන අධිකාරි වලටත් උදාරණ කට මජනුපෙකිට කොම්ස්මනීටත් පහර දෙනවා බිධ දමනෝ ඒ දුර්වල කනවා දේශපාලන කරණය කරන. ඒ වගේම නිදහස් තරගේ නිිට දී යුතුයි දැන් අයිෝසිය එක ගේන වෙලාවේ දෙදස් දිකේදී අපිට කිව්වේ සිපෙට්කෝ එකත් එක් තරඟ කල්ලා අඩු මිල ලැබෙනෝ කියලා. යථාත්තවාදීව ගත්තොත් එහෙම වෙලා නෑ හැබැයි තර්කයක් හැටියට සෛධාන්තික ගත්තොත් පෙක්කෝ එකයි අයිෝOCය එකයි තෙල්ලෙකු අන්න හිල්ලා තරග කල්ලා අඩුමිල අපිට ලැබෙන අපි අඩුමිල ලබිගන ඇයි ආණ්ඩුවඇව න්‍යාමනයකන්නවා ආ්ඩු ආධිකලාබෝපයනවා අද ආණ්ඩුවම කියලා තියනවා රෘපියල් සියය හැත්තට පෙටරල් ලිටරයකින් ඩීස ලටරකින් ගන්න කියලා ආණ්ඩුවම කියලා තියනවා. තර මේ විදිහට ආ්ඩුව මේයින් බදු ගහ ලහබ උපයන්න ගියාම මේවට සිනෝපෙක්නෙවේ කවුරුාවල් මහජනයටට අඩුමිලට නල් ලැබෙන්නේ නෑ ං ශෙට්ටික පෙදල දෙනක විතරයි වෙන් හැබැයි එක ක්තරා දෙයක්වෙයි මොකක්ද අඩුමගාන කෙටිකලකට මෙත් තෙල් ගෙන්නීමේදී ආනයනයේද යන ඩොලර් බිල යම් ප්‍රමාණක සහනයක් ලැබේ නමුත් රජය විධිමත් න්‍යාමනයක් තියෙනවානම් තරද කාරීත්තුවයට ඉඩ දෙනවාවනම් ඔය ඇමරිකා එක්ස ජනපදය වගේ රටවල් කන්න වගේ ඇතවසෙම මේ ක්‍රියාවලියෙන් යම් සහනයක් ජනතාවට ලැබෙන්න්න නියමිතයි ඒ අපි ප්‍රකාශ කරන්න ඒවගේම මෙ රජයේ ආයතනවල බරහකළුවන් ඔන්න මේ තැන තැනිින් අරගෙන අතනින් අරගෙන මෙතනින් අරගෙන රක්ෂණ ාස්ථාව ්‍රී ලංකන් ටෙලිකෝම් විකුණන්න නෙවෙයි කරන්න ඔෝන්. මුළු රජයක් හැටියට කත යුතු කරන්නේ. ඒසදාවෙච්ච විදිමත් යෝජනාවක් අප ඉදිරිපත් කළ. අප අලස්තුන්ග සේනාංකනුත් ඉදිරිපත් කළ. එවගේ අපි මූලගත්වේ දරපු ආර්ථික ස්ාක කරනමි නුත් ඉදිරිපත් කලා මොකක්ද ක්‍රමවේද දෙදස් දෙසීයක් ව රාජ්‍යායතන කළමනා කරන විගනයකට ලක්කල්ලා හලදාන්න ඕන යතන මොනවද එකතු කරන්න ඕන යතන මොනවද කඩාරන්න ඕනනායතන මොනවද පවත්වා ත යුතු ආයතන මොනවද පුද්ලිරය කළ යුතු තන මොවාද කියෙලා විද්‍යාත්මක ක්‍රමවේදයකට එක කරන්න. එතනද සේවකොත් එක්ක සාකච්ඡාව කරගෙන යන්න ජනතාවත් එක් සාකච්චාව කරගෙන යන්න එමරතු මග තුන් තුන්හරදන පත් කල්. රක් කමිටුවක් කියල ඒ කමිටුවේ තර ෙවෙයි මෙතෙදදි වැදගත් මැදිහත් ක්‍රියාවවලිය.ඒ මුදල්ල මාත්‍යංශයට පහසුුවෙන්ම කරන්න පුළුවන් දෙය. බැර කියන්න අපි කරලා දෙන්න. ඊළඟට මේ පහලොස් ලක්ෂ පමණවන රජයේ සේවකයෝ. මුළු සේවකයින්ටම මේ නිකං අවෞුදු පා නිවඩුවදදීලා ගෙදරයන කියන්නතුව. අත්‍යවශ්‍යම සේවකෝටික කවුද. අනවශ්‍ය කියල අත්‍යවශ්‍ය නොවන සේවකෝ කවද අනවශ්‍ය සේවකෝ අතරික්ත කෞද කියලලා අන්ඳුනාගෙන න පතිපති හදල න ක්‍රිය කර මනතු අවුරදු පහක නිවාඩුවත් දුන්නම කට්ියේ ඔක්ොම ෙදරෙනවා. ආරක්ෂක හමුදාවල්ල සෙනගාඩු කරන්නක වූහම. ආරක්ෂක හමුදාවල කෑම පත කපල. ආරක්ෂක හමුදාවල පහසුකන් පපල ආරක්ෂ හමුද ගෙනිල්ල මර්ධනය කිර න්ලට යදෝගෙන ොදගෙනන ද වාර්තාවලලා ට පෞග අවරදගඇලට විසි හයදාහක් සේවල හරල ගිහිතෙන. අවි දැරු අ පුහුණුව ලැබූ පිරිස්. මේකද විද්‍යහත්මක ක්‍රමේදේ. මේ කොහටද යන්නේ මේ යන්න ෘතිය පුහුණුවටද මේ යන්නේ ව්‍යාපාර කරන්නද මේය යන්නේ ගොල්පොල්ල දන්නද මෙ යන්නේ පාතල්ලෝකෙටද. මේක තමයි මේ වගේ අවිද්‍යාත්මක ක්‍රමවේදවලින් ඇතිවෙන භයානක ප්‍රතිඵල්.ඒ නිසා රාජ්‍යායතන සසා රාජ්‍ය සේවකෑ සම්බන්ධෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම යම්ම ආතන පුද්ලිකාන්ශර දෙනකට මේ සල්ි බලම දී හරයන්න ඒක හොඳම උදාරන ෙලිකොම් ආයතන. ටෙලිකො යතන දා පුද්ජලි කරණයරන වෙලාවේ න්ටකට ජාන දනෙවා ලොක රත්ා ක් හැබැයිට තනය ඒ ටලිකොම් ආතනයේ ගුණත්මක භාව ඉහලටග නිච්චා තාක්ෂණික වශයෙන් උත්තිහටග නිච්චා. ඒ වගේම කලම නාතරණය වශය උත්තිහලට ගෙන නිච්චා. ඊට පස්සෙ මොකොද කළින් Nට ආයතනේ විදායකඇයට. වීසා බලපත්‍රේ බලෙන්ම නොදී හිටියා රාජපක් ෂාණ්ඩුව එහෙම බලෙන්තම ඔුන්ගේ කොට සුදුරාගත්ත එම තමයිඋනේ ඒකන්තමයි ටෙිකොම් ආතන බිඳවැටීම අැරමුණේ ලාට මොකද දඋුණේ පහුගිය කාලෙත් පුළා අපේ යහපාලන කාලෙත් මෙ මේ කාලෙත් ගොටාබේ කාලෙත් අනවශ්‍ය ආයෝජන කරලා යායෝජන ප්‍රතිඵල හැටියට අද ටෙලිකොම් ආතනය බිලියන පනස් පහක දැවන්ත නායකන්දකට මූුණ දීලති ඇතිස්සට දක්වා අඩු කලා කියෙනවා එක තමයි හේතුව හැටිට දැන්ගේෙන. ඉතිං ටෙලිකොම්ම ආයතනය හෝ වෙනත් ආයතන වල මේ පුද්ජලිකරණය කරන්නොට මේවා දියුණු කරන්න ඕන කොහොමද දියුණු කර ඉදිරියට ගෙනයන්න වගකීම රන්න කොද සේවකින්ගේ රැකයාසු රක්ෂත භාව කොමද සවකින් කොහොමද පවත්ක නැ කියෙන කිසි මධ්‍යයකින් තොරෝ තමයි මේ කටයුතු අද සිතුකරගෙන නිසා ඒ වගේම යම්යම අවශ්‍යතා මතු වෙද්දී මේ රාජ්‍යායතන ඕනේ නවා ඒකත් මට ගාගත යුතුයි අපට මතකයි පාසල්ල වලට වයිෆයි පහසුක දෙන්න කිව්වම ඔය පුද්ජලිකාන්සේ කවුරුත් පස හපු එලාවේ ශ්‍රී ලංක ටෙලිකොම් මයි ඒ පාසල්ල වලට නොමිලේ වගේ ඉතා සුළුගානකට මේ වයිෆ පහසුකම ඒවගේම අ කේබල් පහසුකම ලබා දුන්නේ. ඒවගේම ජාතික රක්ෂ සංස්ථාවතම ශ්‍ර ලංකා රක්ෂ සස්ථාව සුරක්ෂාවනි රක්ෂණ ියාලිය ද්ලි සමාඳගන් ආපු එලාවේ ඉතා අඩුගානකට ඒ සිසුස් රක්ෂණය කරලා දුන්නේ. එනිසා මතකතයාගණඩ මේ මේ ආයතන යම් ආකාරයකට රටේ සෞඛ්‍ය එවගේම සුබසාධන අධ්‍යාපන ශේෂ්්‍රවල විශාල වටිනාකම් එකතු කල්ල තියෙන මේ ආයතන පිළිබඳ කතා කරද්දි කියන්න ඩොන්. එ ඒ නිසා අපි විශ්වාස කරන්නේ සියලුම රාජ්‍යායතන පුද්ජලි කරය කල රජේ නි්‍යාමන අධිකාරයක් වියයුතු කියෙන කතාව අපිකිස්සේත් පිළිගන්න. ඒගේ මේත් ජාතික සම්පත් මේ පරණ සෝවියට් පන්නේ ක්‍රමහැටියට පවත්තා ගත යුතුයි කියන ඒ පැණි බෝෂවික් තර්ක අපි පිළිගන්නෙත්නෑ. මේ ආයතන පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එක එක ආයතනය වෙනවෙනම සල කලා ක්‍රියා කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම විශේෂ මුෘත්ය සම්තිවලටත් අපි කාරුණික ඉල්ලීමක්කන්නනවා මහජනයයි තාමත්ම වේදනාවට පත් වෙලාඉන්නේ. ේදනාවට පත්වෙලා ඉන්න අපේ ජනතාව තවත් වේදනාවට පත්ව දුකට පත්වෙන ආකාරයට නෙවෙයි ඔ ෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගතයුත්තේ ඒවගේම ඇතැම් රාජ්‍යායතනවල ෘතිය සමිති ආණ්ඩුවට එකට එක කිරීම සඳහා තමන්ගේ බලය පාවිච්චි කරන්න උත්සාහක ආකාරයක් අපිට පේනවා. ඒකෙන් මටකතියාගන්න විතා බලගතු ආණ්ඩුවක් පලවාහැරපු ජනතාවක් මේ රට ඉන්නේ. ඒ ඒ ජනතාවට වෘතිය සමිතිත් ඒ විදිහටම ක්‍රාරන්න බැරි වෙනෑ. එනිසා මේ ජනතාව දිනාගැනිමින්. ජනතාවත් එක කතා කරමින් කටයුතු කරනවා ොමිසක් බල අරගල ආකාරයට කටයුතු නොකොට තමන්ගේ උත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනේදින්න කියන එක කියන අතරේ මේ උත්තිය සමිති ඇතුළු සියලු දෙනා එක්ක විධමත් සාකච්ඡා ක්‍රියාදාමයකට රජය පිවිසිය යුතුයි. එවගේම තමන් කරන්න යන දේ පිළිබඳ විධමත් ප්‍රකාශනයක් ඉදිරිපත් කර යුතුයි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන් බෝම පැදිලිහ ප්‍රකාශ කරලා තියෙනවා මුල්ඇර මුදලත් ආණ්ඩුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. පිළිබඳව තියෙන බලගතු සැකේ අවිශ්වාසය සහ දූෂණය පිළිබඳ වාර්තා ඉනිසා මේවා විෘත කරන්න කියන එක. මේ තොරතුරු හාම ලබා දෙන්න කිය එක. එක අයමෙකත් කියර ති ඔය අයම එක එක කෑල්ල කියන්නේ ඉතුරටිය කියන්නේ ඒ ඒ කෑලි ඇත්තනම අ එක අවශ්‍යතා නිවෙේ මේ රටේ ජනතාවගේ අව්‍යතා ජනතාවගේ අව්‍යතා හැටරි සල කලා ක්‍රියා කරන්න ඕන් එනිසා තවදදුටත් රජයට ඒයාකාරයට ක්‍රියත්මක වන්න බෑ එනිසා මේ අයිම්F එක පෙන්න්න ලහු අණ්ඩුව කඩා වැටන කියලා බයවද්ද ලහු බඩුමිල කඩා නවන්න බෑ කියන කටයතුලින් කටයුතු කරන්න බෑ වගේම අපි මේ සේවා නවත්තනො මේවා අඩාල කරනවා කියන්න තර්ජනයෙන් උත්තේ සමිටිවල එහෙමත් මේ රට කරන්න බෑ මේවා විද්‍ය සියම් අවබෝධයකෙන් යුතු එකඟ තාවකින් යුතු ද්‍යාත්මකව සිදු කළ ුතු දෑකනක අපි අවධාරණයගන්න. ලක්තරණ පූුවතකට ඒහා කියීර වටගෙනකෙ කුමක්.